අයිබෝවන් tuition.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වෙබ් අඩවිය තුළ එක වසරේ සිට 13 වසර දක්වා වූ සියලුම විෂය ඒකකයන් උගන්වනු ලබන අතර ඒ ඒ විෂය ඒකකයන් වලට අදාළ ප්‍රශ්න පත්‍ර වලින්ද සමන්විත වෙනවා. ඔගලන්ට පුළුවන් ඒ ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයලා අප වෙත එවුවහම ඔගලන්ගේ විෂය දැනුම සහ ඒ ඒ විෂය ඒකකයන් වලට ඔගලන් සිටින ස්ථානය නිවැරදිව ඔබටම අනුමාන කරගන්න. එතකොට මම උගන්වන තර්ක ශාස්ත්‍රය මම බුද්ධික සිරාන් මම අද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා මිනුම කියලා පාඩම සම්බන්ධයෙන්. මේ මිනුම කියන පාඩම අදාළ වෙන්නේ විද්‍යාත්මක ක්‍රමයේ කියන කොටස. මිනුම ගැන කතා කරනකොට මිනුමට ආවේනික වූ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් අපිට හඳුන්වන්න පුළුවන්. මිනුම කියලා කියන්නේ මැනීම. එතකොට මැනීමට අදාළ මූලික ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රමාණාත්මක බව. ප්‍රමාණාත්මක බව කියන්නේ මැනීමේදී අපි යමක් ප්‍රමාණාත්මකව දක්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සෙල්සියස් අංශක 100 දී ජලයේ වාෂ්ප වේ කියන එක එන්නේ මැනීමෙන්. මට පුළුවන් ඒ උෂ්ණත්ව මාපකයක් බලලා ඒක මනින්න. හැබැයි මම කිව්වොත් එහෙම මේ වතුර රත් වෙනකොට වතුර වාෂ්ප වෙනවා කියලා එතන මැනීමක් නැහැ. අර නිකම්ම ප්‍රකාශනයක් විතරයි තියෙන්නේ. ඊළඟ ඍජු හෝ වක්‍ර බව. මට පුළුවන් මැනීම ඍජුව කරන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොළමේ ඉඳලා නුවරට ඇති දුර මට ඍජුව මැනීමකට ලක් කරන්න පුළුවන්. එතකොට මට පුළුවන් වාහනයක් හරි ඒ වගේ දෙයක් භාවිතා කරලා මැනීමක් කරන්න. හැබැයි මට බුද්ධිය කියන එක මැනීමක් කරන්න බෑ ඍජුව. ඒ වෙනුවට මම කරන්නේ බුද්ධි පරීක්ෂණ පේපරයක් හරහා වක්‍රාකාරයෙන් බුද්ධිය මැනීම. ආසන්න බව, ඒකට අපි කියනවා සන්නිකර්ෂණය කියලා. අපි ගොඩක් වෙලාවට මැනීම කරන්නේ ආසන්න අගයට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මිලිමී සෙන්ටිමීටර් 2යි මිලිමීටර් 9යි 10යි 9යි අපි කියමු සෙන්ටිමීටර් 2යි මෙතනට ඊපස්සේ සෙන්ටිමීටර් 2යි මිලිමීටර් 1යි මෙන්න මේ අතරමැද්දට ආවොත් එහෙම අපිට මනින්නේ අපි සෙන්ටිමීටර් 1යි මිලිමීටර් 1ක් විදිහට. එතකොට ඒකට අපි කියනවා ආසන්න බව කියලා. ඊළඟට සාපේක්ෂයි. මිනුම අපි මනින අවස්ථාවට අනුව ඊළඟට ඒ ඒකකයන් වලට අනුව සාපේක්ෂ වෙනවා. අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට උණ මනින්නේ නැහැ අපි sorry. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට පුළුවන් වේගය පැයට කිලෝමීටර් වලින් මනින්න. හැබැයි මීටර් 100ක් දුවන කෙනෙකුට වේගය අපි පැයට කිලෝමීටර් ගානට මනිනවට වඩා අපි කාලයට සාපේක්ෂවයි ඒක මැනීම කරන්නේ. ඊළඟ සුතත්ත්ව බව, ඒ මැනින එක අපිට නැවත නැවත මැනීමේ ක්‍රියාවලියට ලක් කරන්න පුළුවන්. වාස්තවික බව හැමෝටම පිළිගැනීමේ පදනමක් මිනුම මගින් ලබා දෙනවා. ඊළඟ මිනුම් පරිමාණ කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි නාම පරිමාණය හෙවත් වර්ග පරිමාණය. නාම පරිමාණය කියලා කියන්නේ යම් යම් ලක්ෂණ පදනම් කරගෙන වර්ග කිරීම, ගොඩවල් වලට දැමීම වගේ දේවල් විතරයි නාම පරිමාණයෙන් කරන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම උසස් පෙළ සිසුන් අපිට පරිමාණගත කරන්න පුළුවන් ගණිත, කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ කියලා විෂයන් වලට අනුව. හැබැයි මේකෙදි කිසිම ආකාරයක අපි ගණිත කර්මයන් වලට ලක් කිරීමක් කරන්නේ නැහැ. ඊළඟ පටිපාටිගත පරිමාණය. පටිපාටිගත පරිමාණය කිව්වහම පස්සේ ඕගලන්ට අර්ථවත් වෙන ඇති. පටිපාටියකට සකස් කරනවා කියලා කියන්නේ අපි මෙතන තරා කිරීම. තරා කිරීමක් කියලා කියන්නේ යම් ආකාරයක පිළිවෙලකට සකස් කිරීමක් කියන එක. ආකල්ප මැනීමට අපිට පුළුවන් දැඩි ලෙස විරුද්ධ වෙයි, විරුද්ධ වෙමි, කිසිවක් නොකියමි, එකඟ වෙමි සහ දැඩි ලෙස එකඟ වෙමි කියන මෙන්න මේ මූලික ස්කේල් එකක් භාවිතා කරන්න. එතකොට අදාළ අවස්ථාවේදී අපි මෙතන පිළිවෙලට සකස් කරලා තියෙනවා. එකඟ වෙමි, දැඩි ලෙස විරුද්ධ වෙමි, එහෙම අපිලිවෙලක් නැහැ. මෙතන පිළිවෙලට සකස් කිරීමක් තියෙනවා. එතකොට මෙතන පටිපාටිගත පරිමාණවලදී කිසියම් ආකාරයක අපි මැනීමක් කරන්නේ නැහැ. ගණිත කර්මයන් වලට ලක් කළ හැකි ආකාරයේ දෙයක්. ඊළඟ ප්‍රාන්ත පරිමාණ. ප්‍රාන්ත පරිමාණ අන්තර් පරිමාණ කියලා කියනවා. එතකොට වර්ග කිරීම, තරා කිරීම, කාණ්ඩ අතර වෙනස් දැක්වීම අරමුණු කරගෙන තමයි මේ ප්‍රාන්ත පරිමාණ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රාන්ත පරිමාණ ගත්තහම පස්සේ මූලික ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි අනුයාත ලක්ෂ අතර තියෙන දුර සමානයි. මෙතන බිංදුවේ ඉඳලා 10ට තියෙන එකයි 10ට තියෙන ඉඳලා 20 ඔය දුර සමාන අඩ්‍රූලක වගේ. ඊළඟට මේ ප්‍රමාණාත්මක වෙනස්කම් දැක්වීමක් කරනවා. ප්‍රමාණාත්මක වෙනස්කම් දැක්වීමක් කරනවා. ඒ වගේම තමයි නිරපේක්ෂ ශුන්‍යයක් නැහැ, තියෙන්නේ සාපේක්ෂ ශුන්‍යයක්.
ගණිත කර්මවලට අර්ථාන්විතව භාජනය කිරීමේ හැකියාවකින් තොර වෙන උෂ්ණතමාපකයක් ගත්තහම පස්සේ ලකුණු කර තියෙන පරිමාණ මේ සමාන දුර වෙනවා. එතකොට ඒවා අපි ගණිත කර්මවලට ඒ දුර ලක් කරන්න යන්නේ නැහැ. ඊළඟට තමයි අනුපාත පරිමාණ වස්තුන් වර්ග කිරීම තරා කිරීම කාණ්ඩ අතර වෙනස්කම් දැක්වීම හා අනුපාත සම්බන්ධතා දැක්වීම අරමුණු කරගෙන තමයි මේ අනුපාත පරිමාණ ගොඩනැගිලා තියෙන්නේ. මේකෙත් මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. අනුයාත ලක්ෂ අතර තියෙන දුර සමානයි. ඒ වගේම තමයි නිර්පේක්ෂ ශුන්‍ය තියෙනවා. ගණිත කර්ම වලට අර්ථාන්විතව ලක් කරන්න පුළුවන් මේ අනුපාත පරිමාණ. ඒකට භාණ්ඩයක මිල ප්‍රමාණය සහ ඉල්ලුම් ප්‍රමාණය මීටර් රූල වගේ දේවල් අපිට මේකෙදි උදාහරණ විදිහට ගන්න පුළුවන්. එතකොට බලන්න මෙතන බිංදුව ඉඳලා 10ටයි 10 ඉඳලා 20ටයි 20 30 30 40 ඔය අතර තියෙන දුර සමානයි. මේ දුර සහ ඒ ඉලක්කම් අපිට අර්ථාන්විත ගණිත කර්ම වලට ලක් කරන්න පුළුවන්. ඔය ටික තමයි අපි පරිමාණ යටතේ අනුමා මිනුම යටතේ කතා කරන මූලික පරිමාණයන් ටික. මේ වගේම වීඩියෝ එකෙන් අපි නැවතත් හමු වෙමු. ආයුබෝවන්.